අදත් ඔයාලගේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය හදාරන ඔයාලා වෙනුවෙන් සත්ව පාලනය ඒ කියන්නේ ඔයාලගේ 13 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ සත්ව පාලන ඒකකයේ නිපුණතාවයක් කතා කරන්න තමයි අද මම මෙතෙන්ට පැමිණලා තියෙන්නේ. ඔයාලා දන්නවා 13 වසර විෂය නිර්දේශයට අදාළ සත්ව පාලනය කියන්නේ ඔයාලට ඉතා විශාල විෂය කොටසක් ආවරණය වෙන ඒකකයක්. ඒක නිසා අපි බලමු ඒ මොකක්ද ඒ නිපුණතාවය කියලා අද ඔයාලට සම්පූර්ණ කරන. එහෙනම් දරුවනේ නිපුණතාවයේ 4 වෙනි නිපුණතාවය ගෝවිපල සතුන්ගේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක බවෙන් ඉහළ අසනු ලබා ගැනීමේ ක්‍රියාමාර්ග. ඒ නිපුණතාවයේ යටතේ නිපුණතා මට්ටම ගෝවිපල සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අද මම ඔයාලට ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක දැනුම් සම්භාරයක් අරගෙන එන්න තමයි මම අද පැමිණලා තියෙන්නේ. එහෙනම් දරුවනේ අපි බලමු මේ නිපුණතාවය මේ නිපුණතා මට්ටම යටතේ මොනවාද ඔයාලට ලැබෙන්න ඕනි ගෙනුම් ඵල කියලා. ඒක යටතේ තියෙනවා පළවෙනි ගෙනුම් ඵලය විදිහට ගවයාගේ සහ කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිවල රූප සටහන් ඇඳ කොටස් නම් කිරීම. ඊළඟට තියෙනවා ගවයාගේ සහ කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිවල ව්‍යුහය පැහැදිලි කිරීම. අවසාන වශයෙන් තියෙනවා ගවයාගේ හා කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිවල ක්‍රියාකාරීත්වය විස්තර කරන්න තියෙනවා. එහෙනම් දරුවනේ මේ නිපුණතා මට්ටම යටතේ අපි මුලින්ම කතා කරන්න යන්නේ මේ ගෝවිපල සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධති ගැන. ගෝවිපල සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධති. දරුවනේ ඔයාලා දන්නවා මොකද්ද මේ ආහාර ජීර්ණ පද්ධතියක් කියන්නේ? ආහාර ජීර්ණ පද්ධතියක් කියන්නේ අපි හැමෝටම තියෙන ආහාර ජීර්ණ පද්ධතියක්. ඕනෑම සත්වයෙකුගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයි ආහාර ජීර්ණ පද්ධතිය. එහෙනම් දරුවෝ ඔයාලා දැන් බලා ගන්න පුළුවන් මොකද්ද ආහාර ජීර්ණ පද්ධතියක් කියන්නේ? පේශිහා ග්‍රන්ථිමය පටකයන්ගෙන් යුක්ත වූ නාලාකාර ව්‍යුහයක් තමයි අපි ආහාර ජීර්ණ පද්ධතියක් කියලා කියන්නේ. ඉතින් පුතේ බලන්න ඕනෑම ආහාර ජීර්ණ පද්ධතියක ප්‍රධාන කාර්යයන් කිහිපයක් සිද්ධ වෙනවා. ඕනෑම ආහාර ජීර්ණ පද්ධතියක තියෙනවා කාර්යයන් වලට දැන් පේනවා ආහාර ආගනුව කියන්නේ ආහාර අපි ලබා ගන්න එක, ඊළඟට ආහාර ඇඹරීම, ඊළඟට ජීර්ණය වෙනවා, ඊළඟට අවශෝෂණය කරන්න ඕනි, ඊට පස්සේ අවසානයේ ජීර්ණය නොවු සහ අපද්‍රව්‍ය අපි ශරීරයෙන් බැහැර කිරීමක් තමයි කරන්නේ ආහාර ජීර්ණ පද්ධතියකින්. ඉතින් දරුවනේ සත්ව පාලන විෂය යටතේ අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් ආහාර ජීර්ණ පද්ධති ආකාර දෙකක් ගැන කතා කරන්න. ප්‍රධාන ආහාර ජීර්ණ පද්ධති ආකාර දෙකක් අපි බලමු. සාමාන්‍යයෙන් දරුවනේ දැන් සත්ව පාලනයේදී අපි සත්ව පාලනය කියන්නේ අපේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අපේ ගෝවිපල තුල විවිධ සතුන් ඇති කරන අපේ ආහාරමය අවශ්‍යතාවයන් වෙන්න පුළුවන්, වෙනත් අවශ්‍යතාවයන් වෙන්න පුළුවන්. එහෙනම් අපි ගෝවිපල තුල ඇති කරන සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධති ප්‍රධාන ආකාර දෙකක් යටතේ වර්ගීකරණය කරනවා. ඒකට හේතුව අපිට ප්‍රයෝජනවත් සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධති මේ ප්‍රධාන ආකාර දෙකක් යටතේ ගන්නවා. ඒකේ පළවෙනි එක තමයි දරුවනේ තියෙන්නේ මොකද්ද? රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධති. ඒක අපිට ටිකක් නුපුරුදුයි. ඊළඟට තියෙනවා සරලාමාශයික ආහාර ජීර්ණ පද්ධති. මොකද්ද මේ රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධතියක් කියන්නේ? සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා අපි ගව පාලනය, එළු පාලනය, බැටළු පාලනය අන්නේ වගේ ඒ සතුන් නැති කිරීමේදී සාමාන්‍ය යාළගේ ආහාර ජීර්ණ පද්ධතියේ පොඩි වෙනස්කමක් තියෙනවා. එයාලා ප්‍රධාන වශයෙන් යැපෙන්නේ තනකොළ. ඒ කියන්නේ සෙලියුලෝස් දල තන්තු බහුල ආහාර මත තමයි එයාලා යැපෙන්නේ. ඒක නිසා දරුවනේ අන්න ඒ වගේ දල තන්තු බහුල එයාලට දෙනවා සංකීර්ණ ආමාශයක්. සංකීර්ණ ආමාශයක් සහිත ඒ සතුන්ගේ ජීර්ණ පද්ධතියට තමයි අපි කියන්නේ රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධතිය කියලා. ඒ එයාලට උදාහරණ තමයි ගවයා, එළුවා, බැටළුවා ඒ වගේ සතුන්. ඊළඟට තියෙනවා සරලාමාශයක. එහෙම නැත්නම් රෝමාන්තික නොවන සතුන්. සරලාමාශයක කියන්නේ සාමාන්‍ය.
එන්සයිම මූලික වෙච්ච ජීර්ණ පද්ධතියක් සහිත සතුන් තමයි අපි ගොවිපල සතුන් යටතේ කුකුලා ඌරා අපිට ඒකට ගන්න පුළුවන් ඇත්තටම මනුෂ්‍යයන් වශයෙන් අපෙත් තියෙන සරල ආමාශයක ජීර්ණයක් එහෙනම් දරුවනේ අපි බලමු මේ රෝමාන්ත්‍රික ආහාර ජීර්ණ පද්ධති පිළිබඳ තමයි අපි ඉස්සෙල්ලම සලකා බලන්නේ ඉතින් දුවේ පුතේ විෂය නිර්දේශය යටතේ විෂය නිර්දේශය යටතේ ඔයාලට ඉතාමත් වැදගත්න ගවයා මොකද සත්ත්ව පාලනයේදී ගවයා තමයි වැදගත්ම කිරි නිෂ්පාදනය මස් නිෂ්පාදනය ඒ වගේ වෙනත් ශක්ති ලබා ගැනීම සඳහා ඒක නිසා අපිට තියෙන කතා කරන්න මේ රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධතිය යටතේ ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව. ඉතින් දරුවනේ ඔයාලට දැන් පේනවා මොකද්ද මේ රෝමාන්තික ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධානම ලක්ෂණ. එයාලා ප්‍රධාන වශයෙන් යැපෙන්නේ ශාකමය ආහාර මත. ඊළඟට විශේෂම දෙයක් තමයි එයාලට තියෙනවා ඉතා විශාල සංකීර්ණ ආමාශයක්. සරල ආමාශයක සතුන්ට නොමැති සංකීර්ණ ආමාශයක් තියෙනවා. ඊට අමතරව එයාලා බහුතරය කියන්නේ වැඩිපුරම යැපෙන්නේ දල තන්තු අධික ආහාර. එයාලා දන්නවා ගවයා වැඩිපුර ආහාරයට ගන්න තනකොළ. ඊළඟට ඔයාලා දැක්ලද සමහර වෙලාවට එයා විවේක පාඩුවේ ඉන්න ගමන් ඒ හපනව පේනවා. ඒ මොකක්ද එයාලා කරන්නේ? වම ආරා කෑමේ භෝජන විලාශයක් තියෙනවා. එයාලා ආමාශයට ගියපු ආහාර ආය නැවත කටතරන් වමාරා කෑමේ භෝජන විලාශයක් තියෙනවා. ඊට අමතරව එයාගේ තියෙනවා මොකක් ප්‍රධාන වශයෙන් ජීර්ණය ශුද්‍ර ජීවීන් ආධාරයෙන් තමයි සිද්ධ කරන්නේ. ශුද්‍ර ජීවීන් ආධාරයෙන් තමයි එයාගේ ආහාර ජීර්ණය සුලභව සිද්ධ වෙන්නේ. එහෙනම් දරුවනේ අපි සරලාමාශයක ජීර්ණ පද්ධතියත් මම මෙතන ඔයාලට හඳුන්වලා දීලා තියෙනවා. සරලාමාශයක ජීර්ණය කියන්නේ සාමාන්‍යයෙන් දලතන්තු අඩු සාන්ද්‍ර ආහාර මත යැපෙන සරලාමාශයක්. අර වගේ සංකීර්ණ ආමාශයක් නෑ. දැන් අපිටත් තියෙන්නේ සරලාමාශයක් එක කුටීරයයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ එන්සයිම මත පදනම් කරගත්තු ජීර්ණයක්. එහෙනම් දරුවනේ විෂය නිර්දේශ යටතේ ඔයාලට රෝමාන්ත්‍රික සත්ත්වය වශයෙන් අධ්‍යයනය කරන්න තියෙනවා ගවයා. සරලාමාශයක සත්‍ය විදිහට අධ්‍යයනය කරන්න තියෙනවා කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිය. එහෙනම් දරුවනේ අපි ඉස්සෙල්ලම බලමු ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. එහෙනම් දරුවනේ දැන් ඔයාලට මෙතන දර්ශනය වෙනවා ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ මොනවාද තියෙන ප්‍රධානම කොටස්. ඇත්තටම ඔයාලා දැනටමත් දන්නවා බොහෝ කොටස් ඔයාලා අහලා තියෙන නම්. ඉතින් මුඛ කුහරයෙන් පටන් ගත්තාම බුද මාර්ගය දක්වා තියෙන ප්‍රධාන කොටස් ටික අන්න ශ්‍රෝතය ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා අපි ගලනාලය කියලා හඳුන්වනවා. ඊළඟට මෙතන දරුවනේ බොහොම ඔයාලට පේනවා උදර කුහරයෙන් ඉතා විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන ඉන්නවා ලොකු කුටීරයක්. අන්න ඒකට තමයි අපි කියන්නේ සංකීර්ණ ආමාශය කියලා. ඒ සංකීර්ණ ආමාශයේ ඔයාලට දැන් පේනවා ඇති ප්‍රධාන කොටස් හතර. ඒක මං ඉදිරියේදී බොහොම පැහැදිලි කරනවා සජීවී නිදර්ශක ඇසුරින්. ඒ සංකීර්ණ ආමාශයේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා රූමණය, පිටංශිකාව, බහුනැමිය සහ ජඨරාශය. ඒ සංකීර්ණ ආමාශයේ කොටස් හතර කොහොමද උදරයේ පිහිටලා තියෙන්නේ කියලා තමයි ඔය රූප සටහනෙන් මං පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ සංකීර්ණ ආමාශයට පස්සේ ඊළඟට තියෙනවා කුඩා අන්ත්‍රය. සාමාන්‍ය පරිදි ඊළඟට කුඩා අන්ත්‍රය, ඊළඟට මහා අන්ත්‍රය, ඊළඟට බාහිර බුද මාර්ගය. එහෙනම් දරුවනේ අපි දැන් අද සාකච්ඡා කරන්නේ මේ ආහාර ජීර්ණ පද්ධතියේ මුඛ කුහරයේ සිට බුද මාර්ගය දක්වා කොහොමද ව්‍යුහාත්මක අනුවර්තන සහ ජීර්ණය සඳහා යාලා හැඩ ගැසීලා තියෙන්නේ කොහොමද කියලා තමයි අපි අද කතා කරන්නේ. ඉතින් දරුවනේ පළවෙනියටම තියෙනවා ගවයාගේ මුඛ කුහරය. මං අද ඔයාලට ගවයාගේ සත්‍ය නිදර්ශකයක් ඇසුරින් මුඛ කුහරයේ පිහිටීම පිළිබඳ පැහැදිලි කරලා දෙන්න තමයි මං අද
ලෑස්තිවලා තියෙන්නේ මං හිතන්නේ ඔයාලට මේ අත්දැකීම ලැබිලා නැතුව ඇති මේ මං ඉස්සරහා තියෙන්නේ ගවයෙක්ගේ හිස් කබල පෙන්නන හිස් කබලක් මං මේක ආධාර කරගෙන ඔයාලට මොනාද මේ කොටස් ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ මුඛ කුහරයෙන් මොනාද වෙන කාර්යයන් කියලා පැහැදිලි කරලා තියෙනවා පුතේ දැන් ඔයාලට පේනවා සාමාන්‍යයෙන් මේ දිගටි හිස් කබලක්නේ තියෙන්නේ එතකොට දරුවනේ මේකේ තියෙනවා හණු දෙකක් නේද හණු දෙකක් මේ හණු දෙක තමයි මම මෙහෙම ඔයාලට ඇඩ් කරලා පෙන්නුවේ එතකොට මේ උඩ කොටස අපි උඩු හණුව කියලා සලකනවා පල්ලෙහා කොටස යටි හණුව එතකොට පුතේ ඔයාලට පේනවා දැන් අපේ කටක් වගේ නෙමෙයි නේද මේක විශාල පරාසයක මේ හණු දෙක මේ ගවයට චලනය කරන්න පුළුවන් මේ හණු දෙක විශාල පරාසයක චලනය කරන්න පුළුවන් ඒකත් එයාලගේ භෝජන විලාශයට තියෙන අනුවර්තනය අපි බලමු මේකේ දත් සහ වෙනත් දත්වල පිහිටීම තමයි ඔයාලා අවධානයට ලක් කරන්න ඕනි පුතේ දන්නවා සාමාන්‍යයෙන් අපිට තියෙන දත් වර්ග ප්‍රධාන හතරක් තියෙනවා මුලින්ම තියෙනවා කුන්තක ඊළඟට රදනක පුරස්චාරක සහ චාරක කියලා දත්තාකාර හතරක් තියෙනවා හැබැයි පුතේ ඔයාලා මේකේ විශේෂත්වයක් දකිනවා ගවයාගේ එක දත් වර්ගයක් නැහැ මෙන්න මෙතන තියෙනවා මේ අස්තිමය වැටි මේ අස්තිමය වැටි වල මේ ටිකේ දත් පිහිටලා නැහැ කියලා ඔයාලට පේනවා දත් පිහිටලා නැහැ කියලා පේනවා මොකද එයාලට රදනක දත් නැහැ මේ ඉස්සරහා කෘන්තක දත් එක පැත්තකට හතරක් තියෙනවා මේකේ නම් දත් වැටිලා ඒකයි මේ ඒක නිසා ඉස්සරහා විතරක් කෘන්තක දත් තියෙනවා ඊළඟට රදනක දත් නැහැ හැබැයි පුරස්චාරක සහ චාරක දත් තුන බැගින් පුරස්චාරක දත් තුනක් සහ චාරක දත් තුන බැගින් මේ පිහිටලා තියෙනවා ඔයාලට පේනවා මේ දත් ඉතා විශාලයි විශාල ශේෂ්ඨ ඵලයක් සහිත පුෂ්ටික ක්ෂේත්‍රඵලය විශාල දතක් දත් තමයි මේ පුරස්චාරක සහ චාරක දත් ඇත්තටම දරුවනේ ගවයා පදනම් වෙලා තියෙන ශාකමය ආහාර මත එතකොට එයාගේ කාර්ය තමයි ශාකමය ආහාර අඹරන්න සිද්ධ වෙනවා ශාකමය ආහාර විශාල වශයෙන් ඇඹරීමට සිද්ධ වෙනවා එතකොට මේ පුරස්චාරක සහ චාරක දත් පැතලි ව්‍යුහයක් තියෙනවා ඒ පැතලි ව්‍යුහයෙන් මෙයා මේ හණු දෙක ආධාර කරගෙන මෙන්න මේ විදිහට විශාල පරාසයක ඇඹරීමකට ලක්කරන තමයි මේ අනුවර්තනය වෙලා තියෙන්නේ මොකද මෙයාලගේ රදනක දත් එහෙම වැඩක් නැහැ රදනක දත් එහෙම අපි භාවිතා කරන්නේ දරුණේ සාමාන්‍යයෙන් ඉරීමට මස් වගේ දේවල් ඉරීමට ඉරා කෑමට තමයි මේ වගේ රදනක දත් තියෙන්නේ ඒ වුණාට මෙයාලගේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ එහෙනම් දරුවනේ ඊට අමතරව ඔයාලා දන්නවා මුඛ කුහරයේ මෙයාගේ තියෙනවා කේට ග්‍රන්ථි ගවයට මේ ඇඹරීමේ කාර්ය සඳහා කේටේ විශාල වශයෙන් ශ්‍රාවය වෙන කේට ග්‍රන්ථි මේ මුඛ කුහරයේ තියෙනවා ඊට අමතරව විශාල කොරොස් දිවක් තියෙනවා ඊළඟට මේ විදිහට අස්තිමය වැටි තියෙනවා ඒ වගේ එයාගේ ජීර්ණ ක්‍රියාවලිය සඳහා මේකේ ව්‍යුහාත්මක අනුවර්තන දක්නට ලැබෙනවා එහෙනම් දරුවනේ මම නම් කරලා දාලා තියෙනවා උඩු හණුව දන්ත මස්තකය කුන්තක දත් චාර්වක දත් සහ යටි හණුව. ඒ කියන්නේ පුරස්චාරක සහ චාරක කියන වර්ග දෙකම. අනිත් පැත්තේ තියෙන රූපේ තියෙනවා දරුව ගවයාගේ ඉදිරිපස යටි හණුවේ පමණයි දත් තියෙන්නේ. කුන්තක දත් හතර ගාන එක පැත්තට තියෙනවා අනිත් පැත්තට හතර යටක් තියෙනවා. ඉදිරිපස යටි හණුවේ පමණයි උඩු හණුවේ නෑ. අනික් විශේෂත්වය තමයි රදනක දත් උඩුහා යටි හණු දෙකේම රදනක දත් නැහැ. එහෙනම් ඔන්න මුඛය. අපි ඊළඟට බලමු ආහාර ජීර්ණ පද්ධතියේ ඊළඟ කොටස මොකක්ද කියලා. ඊළඟ තියෙනවා මුඛ කුහරයෙන් අපි ගන්න ආහාර ග්‍රසනිකාව කියන පොදු විවරයට තමයි ඊළඟට විවෘත වෙන්නේ. ග්‍රසනිකාව. ඔයාලගේ තියෙනවා අපි හැමෝගෙම තියෙනවා ග්‍රසනිකාව. ග්‍රසනිකාව කියන්නේ පොදු විවරයක් කොහාටද ආහාර මාර්ගයට සහ ශ්වසන මාර්ගයට පොදු වූ විවරයක් තමයි ග්‍රසනිකාව කියන්නේ එහෙනම් ඒ ආහාර ඊළඟට යොමු වෙනවා මේ පොදු විවරයට ඊළඟට
නාලාකාර ව්‍යුහය ආහාර මාර්ගයට පමණක් විශේෂිත වූ අන්න ස්රෝතය නැමැති නාලාකාර ව්‍යුහයක් වෙත ආහාර යොමු වෙනවා. එතකොට ඒ අන්න ස්රෝතය හරහා ආහාර ආමාශය දක්වා ගමන් කිරීමක් සිද්ධ වෙනවා. අපි බලමු දරුවෝ ඊළඟට මේ රෝමාන්ත්‍රික ජීර්ණ පද්ධතියේ සංකීර්ණ ආමාශය ගැන. සංකීර්ණ ආමාශය ඒ සංකීර්ණ ආමාශය මං කලිනුත් කිව්වා ප්‍රධාන කුටීර හතරක් තියෙනවා. ඒ කුටීර හතර පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න තමයි මම දැන් යන්නේ. ඔයාලට දැන් දැర్శණය වෙනවා මොනවාද ඒ කුටීර හතර කියලා. ඒ කුටීර හතර රූමණය, විතංශිකාව, බහුනැමිය සහ ජටරාශය කියලා ඔයාලට පේනවා. ඉතින් දරුවනේ ඔය කුටීර හතරෙන් සංකීර්ණ ආමාශයේ 75%ක් පමණ ගන්න රූමණය කියන කොටස. එතකොට මං අද ඔයාලට මේ රූමණය කියන මං හිතන්නේ ඒක විශේෂ අත්දැකීමක් වෙන්න ඇති. ඔයාලට මේවා සජීවීව දැකලා නැතුව ඇති. රූමණය, විතංශිකාව සහ බහුනැමිය. බහුනැමිය අපි එක්වගත් කල పూర్ව ආමාශය කියලා හඳුන්වනවා. ඇත්තටම ජටරාශය කියන කොටස සත්‍ය ආමාශය කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් ආහාර ජීර්ණය කියන්නේ එන්සයිම මගින් ආහාර ජීර්ණය කියන්නේ. දැන් මේ අපේ ආමාශය ජීර්ණය වෙන්නේ එන්සයිම හරහා. එතකොට සත්‍ය වශයෙන් එන්සයිම ජීර්ණයක් සිද්ධ වෙන්නේ ආමාශයේ කොටස ජටරාශය නිසා. අපි ඒක මේ සංකීර්ණ ආමාශයේ සත්‍ය කොටස ලෙස සලකනවා. ඉතින් දරුවනේ අපි බලමු මේ සංකීර්ණ ආමාශයේ එක් එක් කොටස් වල කොහොමද ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් දරුවනේ දැන් ඔයාලට පේනවා මේකේ පළවෙනි කොටස රූමණය. එතකොට රූමණය, රූමණය කියන්නේ සංකීර්ණ ආමාශයේ විශාලතම මල්ල. ඒ විශාලතම මල්ලේ ඇතුළෙත් දරුවෝ තව තියෙනවා පේශිමේ නෙරුම් හරහා තව කුටීර හතරකට බෙදිලා. කියන්නේ මේක 75%ක් පමණ සංකීර්ණ ආමාශයේ විශාලම කොටස. මේකේ ප්‍රධාන වශයෙන් දල තන්තු ජීර්ණ කාර්යාවලිය සඳහා වැදගත් වන ව්‍යුහාත්මක අනුවර්තන තියෙනවා භෞතිකව ජීර්ණය කිරීම සඳහා. අපි බලමු දැන් මම ඔයාලට පෙන්නනවා මේ රූමණය කියන කුටීරයේ ඇතුලේ එක් පේශි කොටසක් අභ්‍යන්තර ව්‍යුහය මේ මම පෙන්නන්නේ ඔයාලට. මේ අභ්‍යන්තර ව්‍යුහය ඔයාලා රූප සටහනේ දැක්කා වගේම මේකේ තියෙනවා දරුවනේ මේ අභ්‍යන්තර ව්‍යුහයේ තියෙනවා තුවායක වූල් වගේ සියුම් පේශිමය නෙරීම් විශාල වශයෙන් තියෙනවා. ඇයි මේ වගේ පේශිමය නෙරීම් තියෙන්නේ? දැන් මේක තමයි අභ්‍යන්තර. මේක එහා පැත්තේ දරුවෝ බාහිර එහෙම එකක් නැහැ. මේ බාහිර කොටස සාමාන්‍ය මාංශමය ස්වභාවයක් ගන්නවා. මේක ඉතා තදයි. මේකේ මේ අභ්‍යන්තර තමයි මේ වගේ වූල් වගේ පිටිකා විශාල සංඛ්‍යාවක් තියෙන්නේ. මේකේ අරමුණ තමයි අපි දල තන්තු, ඒ කියන්නේ මෙයාව අමාරා කෑමේදී ඊළඟට මේක හොඳින් මේකේ දල තන්තු හොඳින් ඇඹරීමකට ලක් කරලා ශුද්ධ ජීවී ජීර්ණය පහසු කරවන්න තමයි මේ විදිහට විශාල වශයෙන් ව්‍යුහාත්මක අනුවර්තනයක් දක්නට ලැබෙන්නේ. ඊළඟට දරුවනේ ඊළඟ කොටස මොකද්ද? ඊළඟ කොටස තමයි විතංශිකාව කියන්නේ. විතංශිකා රූමණයෙන් පස්සේ ජීර්ණය වෙච්ච ආහාර ගමන් කරන්නේ විතංශිකාව කියන කොටසට. ඒ විතංශිකාව කියන කොටස දැන් ඔයාලට පේනවා රූප සටහනේ පේනවා ඒකේ හරි ලස්සන හැඩතලයක් තියෙනවා. මොන වගේද? ෂඩශ්‍රාකාර හැඩතල තියෙනවා. පොඩි මීවදයක කෝෂ වගේ ඔයාලට පේනවා. දැන් මම ඔයාලට ඒක පෙන්වන්නම් කොහොමද මේක ඇත්තටම ගවයාගේ ආමාශයේ කොටසක දක්නට ලැබෙන්නේ කියලා. මේ තමයි දරුවනේ, මේ තමයි ඔය විතංශිකාව කියන කොටසේ තියෙන මීවද හැඩති ෂඩශ්‍රාකාර නෙරීම්. බොහෝම පැහැදිලිව ඉස්සලා දක්නට ලැබෙනවා. හරි ලස්සනයි මේවා. මේකේ මේ තියෙන අභ්‍යන්තර ව්‍යුහය, මේකේ බාහිර පැත්ත මේ විදිහට තියෙන්නේ. මේද මේ පටක වලින් වට වෙලා මේ තියෙන්නේ ඒ ව්‍යුහ පැහැදිලිව තියෙන එක. මෙතනත් මේකෙත් ප්‍රධාන අරමුණ තමයි අපේ ශුද්ධ ජීවී ජීර්ණයට ඒ අවශ්‍ය ආහාර තවදුරටත් භෞතික ජීර්ණය කළා ශුද්ධ ජීවී ජීර්ණය සඳහා අවශ්‍ය
පුෂ්ටික ශේෂ්ඨ ඵලය වැඩි කිරීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම ඊළඟට දරුවනේ ඊළඟ කොටස ඔයාලා දන්නවා බහු නැමිය කියලා කියන්නේ එතකොට මේ බහු නැමිය සාමාන්‍යයෙන් ඒකේ වචනේ තියෙනවා එයාගේ නමේ වචනේම තියෙනවා බහු නැමිය ගොඩක් නැමිලා තියෙනවා බහු නැමිය එතකොට ඔයාලා දැන් දර්ශනය වෙන රූප සටහනේ දක්නට ලැබෙනවා ඒකේ තියෙනවා පොතක පිටු ආකාරයට පේශිමය නෙරීම් පොතක පිටු ආකාරයට පේශිමය නෙරීම් ගණනාවක් තියෙනවා ඒ බහු නැමිය තුල එතනත් අපිට සුද්ධ ජීවි ජීර්ණයට පහසු කිරීම සහ ඒ සුද්ධ ජීවි ජීර්ණයේ අන්තඵල අවශෝෂණයට තියෙන අනුවර්තන විදිහට තමයි තියෙන්නේ මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ බහු නැමිය කොහොමද ඒක මේ පොතක පිටු ආකාරයකට ඒකේ පේශිමේ නෙරුම් පිහිටලා තියෙන්නේ කියලා. පුතේ මේකේ තියෙනවා මේක කොටසක් මේ බහු නැමියෙන් කොටසක් මම මේ පෙන්නන්නේ මේ තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ වගේ. මේ ඒකේ මුලට සම්බන්ධ වෙලා මේ වගේ පේශිමේ නෙරුම්. මේ පොතක පිටු වගේ. මෙන්න මේ විදිහට තියෙනවා පේශිමය නෙරු මේකෙනුත් කරන්නේ මොකද්ද ඔයාලට තේරෙනව මොනවාද පුෂ්ටික ශේෂ්ඨ ඵලය වැඩි කරනවා මෙයාලගේ ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මෙන්න මේ විදිහට පොතක පිටු වගේ විශාල වශයෙන් මේ 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 තියෙන්නේ මේ බහු නැමියෙන් පොඩි එක්තරා කොටසක් පමණයි මම ඔයාලට පෙන්නන්නේ මේ මේ විදිහට පොතක පිටු වගේ පේශිමය නෙරු පිහිටලා තියෙනවා මේකේ අනිත් පැත්තත් මේ විදිහට තියෙන්නේ මේ අභ්‍යන්තර තමයි මේ විදිහේ විශේෂ සැකැස්ම. ඔයාලට ඉතාමත් වැදගත්. මං හිතන්නේ රූපෝලින් දැකලා තිබ්බට මේ විදිහට සජීවීව දැක ගන්න නැතුව ඇති. ඒක නිසා ඉතාමත් වැදගත් විභාගෙදී මේ විශේෂීය ව්‍යුහාත්මක අනුවර්තන පිළිබඳව ඊළඟට අවසාන කොටස ජටරාශය. ඒ ජටරාශයේ දරුවනේ මං කලිනුත් කිව්වා ජටරාශය කියන්නේ සරල ආමාශය කියන්නේ එන්සයිමීය ජීර්ණයේ සිද්ධ වෙන සත්‍ය ආමාශයේ කොටස. මං ඒකෙකක් පෙන්නන්නම් ඒකේ ලොකු වෙනසක් නැහැ. ඒක සාමාන්‍ය අපේ ආමාශය වගේමයි විශේෂීය ව්‍යුහාත්මක අනුවර්තන නැහැ. අර වගේ පේශිමේ නෙරුම් පිටිකා ඒ වගේ දේවල් නැහැ. මේ තියෙන්නේ සාමාන්‍ය පේශිමය ස්වභාවයක් ගන්නවා විශේෂීය ව්‍යුහාත්මක අනුවර්තන දක්නට ලැබෙන්නේ නැහැ ජටරාශයේ. එහෙනම් දරුවනේ මම ඔයාලට දැන් පැහැදිලි කරේ සංකීර්ණ ආමාශයේ මේ සංකීර්ණ ආමාශයේ මොනවාද ප්‍රධාන කොටස් වල තියෙන ව්‍යුහාත්මක අනුවර්තන කියලා. ඊළඟට අපි බලමු දරුවනේ මේ සංකීර්ණ ආමාශය. මේ සංකීර්ණ ආමාශය ගවයේ කුඩා කාලයේ සහ ගවයා වැඩුණන් පස්සේ ලොකු වෙනසකට ලක් වෙනවා. මම ඒ වෙනස තමයි දැන් පෙන්නලා තියෙන්නේ. මේ ගවයා පොඩි කාලේ ඒ කියන්නේ ඕනිම කුඩා සත්වයේ කිරි ආහාර මත යැපෙනවානේ කිරි මත. එතකොට පොඩි කාලයේ මෙයාගේ ඔය කියන සත්‍ය ආමාශය තමයි විශාල වෙලා තියෙන්නේ. කියන්නේ සම්පූර්ණ සංකීර්ණ ආමාශයෙන් 70%ක් පමණ ජටරාශයේ කොටස අත්පත් කරගෙන තියෙනවා අනික් කොටස් පුංචි. නමුත් මෙයා වැඩෙන්න මොකද කරන්නේ අපි මෙයාට ක්‍රමක්‍රමයෙන් මොනවාද තනකොළ ලබා දෙනවා කිරිවැරීම සිද්ධ කරනවා මාස 3ක් යනකොට මෙයා කිරිවලින් සම්පූර්ණයෙන් අයින් කරනවා එතකොට මෙයාගේ ආමාශය හුරු වෙන්න ඕනි දල තන්තු අධික ආහාර ජීර්ණය කිරීම සඳහා දල තන්තු අධික කියන්නේ යාල තනකොළ වලට වැඩිපුර හුරු වෙනවා එතකොට මම දැන් කලින් කියා දුන්නා තනකොළ ජීර්ණය සඳහා වැඩිපුර අවශ්‍ය වෙන්නේ සංකීර්ණ ආමාශයේ රූමණය බහු නැමිය විතංශිකාව ඒ කොටස් ඒක නිසා අන්න ඊළඟට වැඩුණු ගවයාගේ සංකීර්ණ ආමාශයේ විශාලම කොටස බවට පත් වෙනවා රූමණය. ඒ කියන්නේ රූමණය මුළු පරිමාවෙන් 70%ක් පමණ අත්පත් කරගන්නවා. ඒ වෙනස තමයි මම ඔයාලට මේ රූප සටහන් දෙකෙන් පෙන්නලා තියෙන්නේ. ඊළඟට දරුවනේ ආහාර මාර්ගයේ ඊළඟට අපිට දක්නට ලැබෙන්නේ අපි සාමාන්‍යයෙන් දන්න කොටස්මයි ජටරාශයේ කෙළවරින් ආරම්භ වෙන කුඩා අන්ත්‍රය ආහාර මාර්ගයේ සංකීර්ණ ආමාශයට පස්සේ ඊළඟට තියෙන්නේ කුඩා අන්ත්‍රය. එතකොට මේ කුඩා අන්ත්‍රයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ කුඩා අන්ත්‍රයේ පටන් ගැන්ම යූ හැඩති. ඒක
यू हेडति ग्रहणीय यू हेडति ग्रहणीय ईलंगट तीयन शून्यांत्रिक ईलंगट शेषांत्रिक कुडा अंद्रे केलवर कोटस आहार जीर्ण क्रियावली गवयागे जीर्णफल अवशोषण कार्य संधावयालो कुडा अंत्रे इतामत वेदगत कियला ईलंगट कुडा अंत्रेन पस्से अवसानेट तीयनवा तरमक दंगर गेसुनु कुडांत सापेक्ष तरमक विशाल दंगर गेसुनु कुडांत सापेक्ष दिगिन अडु महांत्रय मे महांत्रे प्रधान कोटस तुनक तीयनवा उंडुकय सह एक दंगर गेसुनु कोटस सह महांत्रे केलवर बुद्ध मार्गय कियन प्रधान कोटस तुनकिन समन्वितय पुतेहेनां अभी बालमु दें मे रोमांत्रिक आहार जीर्ण पद्धति अभी व्यूहेन दें कथाकले एहेना मे व्यूहत्म अभी कहमद मे जीर्ण क्रियावलिय सिद्धवेन्ने कियला तमाय दें कथाकरण याने एहेना दरुवने अभी दान्नवा गवयागे जीर्ण क्रियावली रोमांचक जीर्ण क्रियावलिय जीर्ण क्रियावलिय मे विधिहट अभी वेंकरोति एक सिद्धवन जीर्ण क्रियावलियेदी यांत्रिक जीर्णय शुद्रजीवी जीर्णय सा एंजाइम जीर्णय केला अपिट वेंग वेंग वशेन साकच्छा करन्न पुलुवन् नमुत् ओय जीर्ण क्रियावलिय सिद्ध वेन्ने ओय ओक्कोम एक्व सहयोगयेन तमयि जीर्ण अंतबल अवशोषणय दक्वा गमन करन्ने एहेनम् मे जीर्ण मेतन मे यांत्रिक शुद्रजीवी सह एंजाइम जीर्ण क्रियावलिय कोहोमद आहार जीर्ण क्रियावली समस्त मुखे गुदमार्गे दक्वा अभी मे क्रियावलिय मेन मे विधिट अद्यने पहासु संदहायालट प्रधान पियवर पहाकट दक्वला तीयनवा अभी बलमु मुनाद मे कोटास पहाकेला क्रियावलिय प्रधान कोटास पहाकेला मे फलवेनि पियवर පළවෙනි පියවර තමයි ආහාරය ඇඹරීම. ඇත්තටම දරුවනේ ඔයාලා දන්නවා දැනටමත් ආහාර ඇඹරීම. ආහාර ඇඹරීම කොහොමද උනේ කියලා. මම මුඛ කුහරය ගැන කියා දුන්නා, දත් ගැන කියලා දුන්නා. එතකොට කොහොමද මේ ආහාරය ඇඹරීමට ලක් කරේ කියලා ඔයාලට දැන් හිතා ගන්න පුළුවන්. අර මුඛ කුහරයේ තියෙන අස්තිමේ වැටි සහිත චාර්වක ඔයාලා දැක්කා පුරස්චාර්වක සහ චාර්වක දත් පුස්තික ශේෂ්ත්‍රඵලයේ වැඩි වෙන විදිහට सह अपे उडुहनुव सह यटिहनुव मे गवयागे उडुहनुव सह यटिहनुव विशाल पराशेक चलने करन्न पुलुवां विधियट तमयि तियेन्ने ए निसा अनेक प्रधान वशयेन हेतु वेनवा मे आहार एंबरीमे क्रियावलिय संदहा ईलंगट दरुवो केटे समग मिश्र किरीमं कालिनुत किव्वा मेयालगे तियेन्ने वमाराकय मे भोजन विलासयक्ने एहेनम् ए संदहा ආහාරයට කේටේ ගොඩාක් මිශ්‍ර වෙන්න ඕන හොඳ ජලීය මාධ්‍යක තියෙන්න ඕනි. ඒක නිසා මෙයාලගේ මුඛ කුහරයෙන් මං කව කේටේ විශාල ප්‍රමාණයක් ශ්‍රාවය කරනවා. ඒ කේටේ සමග ආහාරය හොඳට කලවම් වෙනවා. ඒ කේටේෙන් ගොඩාක් කාර්යයන් කරනවා දරුවනේ. ඒ කේටේෙන් ආහාරය ගිලීම පහසු කරනවා. ඊළඟට රූමණයේ pH එකේ සාමාන්‍ය 6.5ක් වගේ. මොකද රූමණයේ ඉන්නවා විශාල වශයෙන් බැක්ටීරියා. ඒ බැක්ටීරියා නිපදවන අම්ල නිසා රූමණයේ pH අගය අඩු වෙන්න පුළුවන් pH අගය 2ක් 3ක් දක්වා අඩු වෙනවා හැබැයි කෙළවල pH අගය 8ක් විතර වෙනවා අන්න රූමණයේ pH අගය තියෙන්න ඕනි 6.5ක් වගේ ඒ නිසා මේ කේටයේ හින්දා රූමණයේ pH අගය ඒ ස්ථාවර මට්ටමක පවත්වා ගන්න උපකාරී වෙනවා ඊළඟට අපි දන්නවා ගවයා කනකොට එක දිගට කාගෙන යනවා දිගට කාගෙන කාගෙන ගිහින් මොකද්ද කරන්නේ යාගේ රූමණයට ගබඩා කරගන්න එක තමයි කරන්නේ ඊළඟට විවේකීව වාඩි වෙලා මොකද කරන්නේ නැවත රූමණයේ තිබ්බ රූමණයේ චලන භාවිතයෙන් රූමණයේ තිබ්බ ආහාර මුඛ කුහරයට ගන්නවා මුඛ කුහරයට අරගෙන අර විශාල චාර්වක දත් භාවිතා කළා නැවත හොඳට ඇඹරීමක් කරනවා අපි අන්නේකට තමයි කියන්නේ වමාරා කෑම. මෙයාලගේ භෝජන විලාශයේ තියෙන සුවිශේෂී ලක්ෂණය. ඒ සඳහා කේටේ විශාල වශයෙන් උපකාරී වෙනවා. ඊළඟට මේ වමාරා කන ආහාර ආය නැවත ආමාශයට යනවා.
ඒ අවශ්‍ය මට්ටමට කුඩා කොටස් බවට පත්වන තුරු අමාරා කෑම සිද්ධ වෙනවා. ඊළඟට මෙන්න මේ මෙතන ප්‍රධාන වශයෙන් දැන් උනේ යාන්ත්‍රිකව අපි ආහාර කුඩා කොටස් බවට පත් කිරීම. ඊළඟට තියෙන්නේ ජීර්ණ ක්‍රියාවලිය. ඇත්තටම දරුවනේ මේ අපේ ආහාර මාර්ගයේ නැති විශේෂ ලක්ෂණයක් තියෙනවා මෙයාලගේ. මොකද ශුද්ධ ජීවි ජීර්ණය. ශුද්ධ ජීවි ජීර්ණය දේහ එන්සයිම් මගින් ජීර්ණය නම් ඕනෑම සත්වයකගේ තියෙනවා. එතකොට ජීර්ණ ක්‍රියාවලිය අපිට දෙකක් විදිහට මෙතන දක්වන්න පුළුවන්. ශුද්ධ ජීවීන් භාවිතයෙන් සිද්ධ කරන ජීර්ණ ක්‍රියාවලිය සහ එන්සයිම් මගින් සිද්ධ වෙන ජීර්ණ ක්‍රියාවලිය. එතකොට ශුද්ධ ජීවි ජීර්ණය බලමු. මම බොහොම කෙටියෙන් කියලා දෙන්නම්. මොකද ශුද්ධ ජීවි ජීර්ණය කියන්නේ ඇත්තටම මෙයාලගේ රූමනයේ දරුවෝ රූමන තරලයේ තියෙනවා. ඒ රූමන තරලයේ මිලියන ගාණක් මේකේ ඉන්නවා. ඉත කුඩා ප්‍රමාණයක විශාල ශුද්ධ ජීවීන් ප්‍රමාණයක්. එතකොට අන්න ඒ ශුද්ධ ජීවීන් තමයි මෙයාලගේ මොකද්ද කරන්නේ? ඒ ශුද්ධ ජීවීන් බහිසෛලී එන්සයිම ශ්‍රාවය කළා. එයාලගේ ආහාර වල තියෙන මෙන්න මේ විදිහට කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන නොවන නයිට්‍රජනීය සංයෝග ජීර්ණය කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් මම ඔයාලට දාලා තිනවා සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින්, පිෂ්ඨය ආදිය. මොකද්ද කරන්නේ? එයාලගේ බහිසෛලී එන්සයිම භාවිතා කළා. අර එහා පැත්තේ පෙන්නලා තියෙන වාෂ්පශීලී මේදම්ල බවට පත් වෙනවා. ප්‍රධාන වාෂ්පශීලී මේදම්ල 3යි ඇසිටික්, ප්‍රොපියොනික් සහ බියුට්‍රික්. එතකොට ඊට අමතරව ඔයාලා දන්නවා ගවයෝ පොහොර වර්ග හැමත් කරනවා. සමහරලාට යූරියා, බයුරේට් ඒ වගේ රසායන ද්‍රව්‍යත් එයාලට ආහාරයට අරන් ඒ මොකද? එයාලට ජීර්ණය කරන්න පුළුවන්. ඇත්තටම දරුවනේ ඒ එයාලා ඒ ප්‍රෝටීන නොවන නයිට්‍රජනීය ද්‍රව්‍යත් භාවිතයට ගන්න අර කියන ශුද්ධ ජීවීන්ම තමයි. ඒ ශුද්ධ ජීවීන් එයාලගේ දේහයේ ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීම සඳහා මේ යූරියා වැනි ද්‍රව්‍ය භාවිතා කරනවා. අන්න මොකද කරන්නේ මේ ශුද්ධ ජීවීන් කවදා හරි මිය ගියාට පස්සේ අන්න එයාලා ගවයාගේ ඇඟේදී නැවත එන්සයිම භාවිතා කරලා ඒ ප්‍රෝටීන ජීර්ණයෙන් ඇමයිනෝ අම්ල භාවිතා කිරීමක් තමයි කරන්නේ. ඒක නිසා ඊට අමතරව ශුද්ධ ජීවී ජීර්ණයට අමතරව දේහ එන්සයිම මගින් කොහොමද ජීර්ණය කරන්න කියලා අපි බලමු. දේහ එන්සයිම සාමාන්‍ය හැම සත්වයාගේම වගේ ජීර්ණය වූ කොටස් අපි මොනවාද ප්‍රධාන තියෙනවා? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ ඒ වගේ ආහාරයේ අඩංගු සංඝටක සාමාන්‍ය එන්සයිම භාවිතා කරලා ජීර්ණය වෙන විදිහ තමයි දැන් ඔයාලට ඔය දර්ශනය වෙන්නේ. එහෙනම් ඒ දේහ එන්සයිම් මගින් ජීර්ණය කිරීමේදී ගවයාගේ ජීර්ණ පද්ධතියේ එක් එක් ස්ථානයේදී මෙන්න මෙහෙම සිද්ධ වෙනවා. ජටරාශයේ සහ ග්‍රහණීය අපි ඇත්තටම අර ආමාශයේ මුල් කොටස්වල එන්සයිම් මගින් ජීර්ණයක් වෙන්නේ නෑ දරු. අර මං කියපු සත්‍ය ආමාශයෙන් තමයි ඔන්නේ එන්සයිම ජීර්ණය පටන් ගන්නෙ. ඒ ජටරාශයේ ප්‍රෝටීන, පෙප්ටයිඩ් බවට සහ කුඩා කාලයේදී වසුපැටවුන්ගේ කිරි රෙනින් එන්සයිමේ භාවිතා කරලා කිරි කැටි ගැසීමට ලක් වෙනවා. ඊට අමතරව ග්‍රහණීය ඉතාමත් වැදගත් කුඩාන්ත්‍රයේ ආරම්භක කොටසේ ඔන්නෝකේ තියෙන විදිහට ප්‍රෝටීන, පෙප්ටයිඩ්, පිෂ්ඨය, ලිපිඩ ඒවා අපිට ඒ විදිහට අවශෝෂණය කරගන්න බෑ කියලා ඔයාලා දන්නවා. එතකොට ඒවා හැදිලා තියෙන සරල අණු බවට පත් වෙන්න ඕනි. ප්‍රෝටීන පෙප්ටයිඩ් බවට, පෙප්ටයිඩ් තවදුරටත් ඇමයිනෝ අම්ල බවට, පිෂ්ඨය මෝල්ටෝස් බවට, ලිපිඩ ග්ලිසරෝල් සහ මේදා අම්ල බවට, ඒ වගේ සරල ඒවා බවට පත් වෙන්න ඕනි. අන්න ඒ ජීර්ණඵල අවශෝෂණය වෙන්න නම් එහෙනම් ඔන්න ජටරාශයේදී හා ග්‍රහණයේදී ඔය විදිහට එන්සයිම මගින් ජීර්ණයට ලක් වෙනවා. ඊළඟට දරුවෝ ඊට අමතරව කුඩා අන්ත්‍රය ඉතා වැදගත්. කුඩා අන්ත්‍රයේදී ග්‍රහණයේ ඊළඟ කොටසෙන් තවදුරටත් මෙන්න මේ එන්සයිම් භාවිතා කළා මේ ආහාර තවදුරටත් කුඩාම කොටස් බවට පත් කරනවා. ඇමයිනෝ අම්ල පෙප්ටයිඩ වුණා, පෙප්ටයිඩ ප්‍රෝටීන පෙප්ටයිඩ වුණා, ඒ පෙප්ටයිඩ ආය ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා, මෝල්ටෝස් ආය මෝල්ටේස් එන්සයිම් වලින් ග්ලූකෝස් බවට පත් වෙනවා, සුක්‍රෝස් සුක්‍රේස් මගින් ග්ලූකෝස් බවට පත් වෙනවා. අන්න මොකද්ද වෙන්නේ? කුඩා අන්ත්‍රයේදී අවශෝෂණය කළ හැකි සරල ද්‍රව්‍ය බවට පත් වෙච්ච එක තමයි මෙතෙන්දී උනේ. ඒක නිසා
අන ජීර්ණ අන්තඵල මේව තමයි අන්තඵල විදිහට ගවයාගේ රුධිරයට අවශෝෂණය කරගන්නේ එහෙනම් දරුවනේ අවසානයේ මේ ජීර්ණ ක්‍රියාවලියේ පස්වෙනි පියවර දැන් ඔන්න ජීර්ණය වෙලා ඉවරයි මේ ජීර්ණ අන්තඵල කොහොමද ආහාර මාර්ගය තුලදී දේහය තුලට අවශෝෂණය කරගන්නේ ඔයාලට මතක ඇති මම කිව්වා සංකීර්ණාමාශයේදී ශුද්ධ ජීවී ජීර්ණය මගින් නිෂ්පාදනය වුණානේ අම්ල වාෂ්පශීලී මේදාම්ල ඒ වාෂ්පශීලී මේදාම්ල අර රූමන බිත්තිය ඔයාලා දැක්ක අර රූමනේ තුවායක වූල් වගේ තියෙනවා අන්න ඒ පෘෂ්ඨය හරහා රුධිරයට කෙලින්ම අවශෝෂණය කරගන්නවා ඒ අම්ල වාෂ්පශීලී මේදාම්ල ඊට අමතරව රෝමාංචක ක්‍රියාවලියේදී රූමන බිත්තිය හරහා අවශෝෂණය වෙනවා ග්ලූකෝස් ඇමයිනෝ අම්ල සහ ඊට අමතරව තවත් දීර්ණ අන්තඵල කුඩා අන්ත්‍රයේ ඔයාලා දන්නවා අපෙත් තියෙන කුඩා අන්ත්‍රයේ අඟුලිකා කියලා අඟුලිකා තියෙන්නේ අන්තඵල අවශෝෂණ ක්‍රියාවලිය සාර්ථකව සිදුවීම සඳහා ඒක නිසා එන්සයිමීය ජීර්ණයේ නිෂ්පාදනයේ මෙච්ච ග්ලූකෝස් ඇමයිනෝ අම්ල වැනි සංයෝග කුඩා අන්ත්‍රයේදී අඟුලිකා හරහා රුධිරයට අවශෝෂණය කරගන්නවා ඊට අමතරව ඛනිජ ද්‍රව්‍ය වෙනත් සංයෝග බොහෝ වෙලාවට කුඩා අන්ත්‍රයේදී තමයි අවශෝෂණය කිරීමක් සිද්ධ වෙන්නේ ඒක නිසා අවශෝෂණකාරයේදී රූමණයත් වැදගත් වෙනවා කුඩා අන්ත්‍රයත් වැදගත් වෙනවා අවශෝෂණ ක්‍රියාවලියේදී මේකෙදි ඔයාලට මම ඊළඟට පෙන්නනවා මේ පොඩි වීඩියෝ එකක් මේකෙ පෙන්නන්නේ රූමණයස්යෙන් කොහොමද ආහාර ගමන් කරලා එක එක කුටීරවලට යන්නේ අපි පොඩ්ඩක් ඒකට යොමු වෙලා ඉමු මේ වීඩියෝ එකේ පෙන්නන්නේ දැන් ඔයාලට පේනවා ඔය කොළපාටියන් යන්නේ ආහාර මේ ආහාර ගිහිල්ලා රූමණය අන්න ස්රෝතය හරහා ආහාර ගමන් කරන ආකාරය ඔය පෙන්නන්නේ ඊළඟට රූමණය තුල අර මම ඔයාලට කියපු ව්‍යුහය පේනව නේද ඇතුලේ තියෙන විදිහ ඔය ඇතුලේ තියෙන ඔය විශාල කුටීරයක් ඔකේ බාල බලන්න අර පේෂිමේ නෙරුම් ඒව ලස්සනට තියෙනව නේද මේ ඔය කොළපාටි පෙන්නන්නේ ආහාර ඒවා රූමන චලනිතා විශාල ප්‍රමාණයක රූමන චලන තියෙනවා ඒ රූමන චලන ඔස්සේ තවදුරටත් මේවා කුඩා ඔය පෙන්නන්නේ ඔය රූමන තරලේ ඉන්න ශුද්ධ ජීවීන් විශාල වශයෙන් ශුද්ධ ජීවීන් වර්ගෝකේ ජීවත් වෙනවා ඊළඟට ඔය ආහාර රූමනේ ඉඳලා විතංශිකාවට එන විදිහ තමයි පෙන්වන්නේ. ඔයාලට මතකයි මම පෙන්නුවා විතංශිකාවේ තියෙන මොන විදිහේ ව්‍යුහයක්ද? විතංශිකාවේ ආවිතංශිකාවට ඊළඟට ඔය තියෙන්නේ බහුනැමිය. අර පොතක පිටු ආකාරයේ ව්‍යුහ අතරින් ආහාර ගමන් කරන විදිහ තමයි ඔය ඔයාලා දැන් දකින්නේ. තවදුරටත් කුඩා කොටස් වලට ජීර්ණය වීම සහ අර ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීමක් කරන්නේ විතංශිකාවෙන් පස්සේ ආරපෙන්නේ සාමාන්‍ය සත්‍යාමාශය ඒ කියන්නේ ජඨරාශය මේ ජඨරාශය දක්වා ඒ ආහාර ටික ගමන් කරන විදිහ තමයි ඔයාලා මේ දකින්නේ ජඨරාශයේදී තමයි එන්සයිමීය ජීර්ණය ආරම්භ වෙන්නේ මම පැහැදිලි කරා ඔයාලට ඊළඟට ජඨරාශයෙන් පස්සේ කුඩා අන්ත්‍රය ඔස්සේ මේ දිගට ගමන් කරන එක තමයි මේක ඔයාලා දකින්නේ කුඩාන්ත්‍රයේ ඔස්සේ යනකොට දැන් ඔයාලා දැක්කා තවදුරටත් රසායනික ජීර්ණයක් සිද්ධ වෙනවා ඒ කියන්නේ එන්සයිම මගින් ඊට අමතරව මොකද උනේ අපි ජීර්ණ අන්තඵල අවශෝෂණයක් කරා මේක ගොඩාක් දිගට තියෙන්නේ මොකද මේකේ ජීර්ණ අන්තඵල අවශෝෂණය කිරීම සඳහා විශාල කාර්යයක් තියෙන්න ඕනි ඔය විදිහට ජීර්ණ අන්තඵල අවශෝෂණයෙන් පස්සේ මහා ආන්ත්‍රය හරහා බුද මාර්ගයේ ඔස්සේ බාහිරට ජීර්ණය නො වූ කොටස් සහ අපද්‍රව්‍ය බහැරවීමක් සිද්ධ වෙනවා එහෙනම් මේ ඉදිරිපත් කිරීමේ ඔයාලා දකින්නේ ඔයාලා දැන් ඉගෙනගත්තු කොටස් ටික සාරාංශයක් විදිහට එක් එක් කොටසදී මොනවාද වෙන්නේ කියලා එහෙනම් දරුවනේ අපිට තව තියෙනවා කවුද සරලාමාශයක සත්‍යයාගේ ජීර්ණ පද්ධතිය විදිහට කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳව කතා කරන්න එහෙනම් මේ කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ඔයාලා දැන් දකිනවා කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතියේ
කොටස් ටික බලන්නකො මොනවාද මේ කොටස් කියලා ඒ කොටස් වල ඉස්සෙල්ලාම තියෙනවා කුකුලගේ හොටය නේද ඔයාලට පේනවා ඒ හොටය ඊළඟට තියෙනවා ඒ හොටයෙන් පටන් ගන්නවා ආහාර මාර්ගයේ නාලාකාර කොටස අන්න ශ්‍රෝතය ඊට පස්සේ අන්න ශ්‍රෝතයේ ටික දුරක් යනකොට පොඩි මඩියක් වගේ විශාල වෙලා කුඩා මඩියක ව්‍යුහයක් තියෙනවා ගොජුර කියලා අපි ඒක හඳුන්වනවා ඊට පස්සේ ඒ ගොජුර ගොජුර ගාවට ඔයාලට පේනවා තව පොඩි විස්තරණ වෙච්ච පූර්වාමාශය කියන කොටස ඒ පූර්වාමාශයට පස්සේ තරමක් රවු වටකුරු හැඩේ ව්‍යුහයක් තියෙනවා වටණය ඊළඟට කුඩා අන්ත්‍රය තියෙනවා ඒක කුඩා අන්ත්‍රයේ තරමක් දිගින් වැඩි ඊළඟට මහා අන්ත්‍රය ආරම්භ වෙනවා මහා අන්ත්‍රය ආරම්භ වෙන තැන ආන්ත්‍රික අන්දාශ කියලා තියෙනවා ඊළඟට අවසානයේ මේ ජම්බාලි මහාන්ත්‍රය සහ ජම්බාලි විවරය කියන්නේ බාහිර විවරය දක්නට ලැබෙනවා පුතේ මම අද ඔයාලට මේ කුකුලගේ ආහාර ජීර්ණ පද්ධතියේ සජීවී නිදර්ශකයක් ඇසුරින් ඔයාලට විස්තර ටික මම කතා කරන්න තමයි ආවේ පුතේ මේ ඔයාලා දකින්නේ කුකුලගේ ආහාර මාර්ග පද්ධතියේ කොටස් ටික ඒ කොටස් ටිකේ මම පළමුවෙන්ම මෙතන මේ කොටස් වලින් තියෙන මෙතන අන්න ශ්‍රෝතය කියන්නේ ගලනාලය ඒක ඔස්සේ සාමාන්‍ය කුකුලා ගන්න ආහාර මේ ගලනාලය ඔස්සේ අන්න ශ්‍රෝතය ඔස්සේ ඇවිල්ලා මෙන්න මේ අන්න ශ්‍රෝතයේ විස්තරණේ වෙලා පොඩ්ඩක් විශාල වෙලා පොඩි මඩියක් වගේ එකක් ඇදිලා තියෙනවා. අපි ඒකට තමයි කිව්වේ මෙතන මේ ගොජුර කියලා. ඒ ගොජුරේ තමයි එයාලගේ ආහාර తాවකාලිකව ಗබඩා වෙන්නේ. ඒ ආහාර తాවකාලිකව ಗබඩා වෙලා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඒ මේ ගොජුරට පල්ලෙහයින් තියෙනවා පූර්වාමාශය පූර්වාමාශය මෙතන මේක වෙන් වෙලා තියෙන්නේ මෙන්න මේක කොටස තමයි අපි කියන්නේ පූර්වාමාශය කියලා. එතකොට මෙතන ගොජුරේ නිදහසන ආහාර නැවත මේ පූර්වාමාශය වෙත යොමු වෙනවා. ඒ පූර්වාමාශය පූර්වාමාශයෙන් ඊළඟට ඔයාලා දකිනවා මෙන්න මේ ටිකක් ශක්තිමත්. ශක්තිමත් මේ ඉලිප්සාකාර පොඩි තද ව්‍යුහයක් තියෙනවා ඒක ඔයාලා සාමාන්‍ය වෙළඳපළේ ඔය අපිට විකුණන්න ගන්න තියෙනවා මෙතන මේ තියෙන්නේ මේ වටණය මොකද්ද මේ වටණය කියන්නේ මේ වටණය කියන එක මං මේ තව එකක් ඔයාලට කපලා මෙතන පෙන්නලා තියෙන්නේ මෙන්න බලන්න මේ වටණය ඇත්තටම කුකුලාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය කතා කරද්දී මං ඒකත් එක්කමයි මේ ඔයාලට දැන් සාකච්ඡා කරන් යන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය කතා කරන් යද්දී එයාලා ගන්න ආහාර යාන්ත්‍රිකව ඇඹරීමකට ලක් කිරීමක් කරන්න ඕනේ එතකොට මෙන්න මේ ඉතාමත් ශක්තිමත් පේශිමේ අවයවයක් තමයි මේ වටණය කියලා හඳුන්වන්නේ ඔයාලට පේනවා ඇති මේ කුකුලා ගත්ත ආහාර මේකේ තියෙන්නේ මේ වැලි තියෙනවා ඇයි මේක සුද්ධ කළා බලුවොත් මේක තියෙනවා පේශිමය නෙරුම්. එතකොට මේ රළු කොරොස් අපිච්ච දෙයක් රළු අපිච්ච දෙයක් තියෙනවා. එතකොට එයා කරන්නේ මේක ඇතුළට එන ආහාර ඒ අපිච්ච දේ මේම තද්දට ඝර්ෂණය කළා ආහාර කුඩා කොටස් බවට ඇඹරීමක් සිද්ධ කරනවා. ඉතින් අර කුකුලා ගන්න ආහාරවල තියෙන වැලි මේක ගොඩක් තියෙනවා වැලි. ඒ වැලි උපකාර වෙනවා එයාගේ ආහාර ඇඹරීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා. මේ වටණයක අභ්‍යන්තරයක් මම මේ පෙන්වුවේ යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලිය සඳහා උපකාරී වෙන. එතකොට මේ ඒ වටණය තමයි මෙතන මේ වෙළඳපළේ සාමාන්‍යයෙන් අපි වෙළ චිකන් මිල දී ගැනීමේදී මේ කොටස තියෙනවා නම් මේ විදිහට පළලා සුද්ධ කළා තමයි තියෙන්නේ. මේ වටණය. ඒ වටණයෙන් යාන්ත්‍රිකව ජීර්ණය කරපු යාන්ත්‍රිකව ජීර්ණය කරපු ආහාර ඊළඟට ගමන් කරනවා මේ කුඩා අන්ත්‍රය. අර කලින් කිව්වා වගේම කුඩා අන්ත්‍රයේ ආරම්භක තැන තමයි මොකද්ද? ග්‍රහණීය නේද? මේ ග්‍රහණීය තමයි මේ යූ හැඩති නාලාකාර කොටස. මේ යූ හැඩති නාලාකාර කොටස තමයි මම මේ පෙන්නන්නේ. මේ ග්‍රහණීය යූ හැඩති කොටසට මේ මැදින් මේ තියෙන්නේ. මේ යූ හැඩති කොටස මෙතන ඊළඟට තියෙනවා මේ ග්‍රහණියේ අග කෙළවරට මේ ඔයාලට පේනවා ඇති මේ කොළපාට අවයවයක් මොකද්ද ඒ කොළපාට අවයවය තමයි පිත්තාශය පිත්තාශය සහ ග්‍රහණිය මේ ග්‍රහණියේ මැද තියෙනවා අග්න්‍යාශය මේ අග්න්‍යාශය තමයි මේ මැද හිර වෙලා වගේ තියෙන්නේ ඔයාලට බලන්න පුළුවන් වෙයි ඊළඟට තියෙනවා මෙතන පිත්තාශය මේ පිත්තාශය සහ අග්නයාශය ඉතා වැදගත් ජීර්ණ ක්‍රියාවලියට එන්සයිම ලබා දෙන්න. එතකොට මේවැයි නිපදවන එන්සයිම සහ ශ්‍රාවයන් මේ ග්‍රහණියේ කෙළවරට
උදාහැරීමක් සිද්ධ කරනවා එන්සයිමීය ජීර්ණය සඳහා ඊට පස්සේ මේ කුඩා අන්ත්‍රය ආරම්භය ග්‍රහණය ඊළඟට තියෙනවා කුඩා අන්ත්‍රයේ නාලාකාර කොටස මම ඔයාලට පෙන්වන්නේ ඇත්තටම වැඩුණු කුකුලෙක්ගේ මේ සෙන්ටිමීටර 75ක් විතර දිග ප්‍රමාණයක් වෙන්න පුළුවන් මේ තියෙන ඔක්කොම කුඩා අන්ත්‍රයට තමයි අයිති වෙන්නේ මේ කුඩා අන්ත්‍රයේ මෙන්න මේ වගේ මොකද ජීර්ණ ක්‍රියාවලියේදී ජීර්ණ අන්තපල අවශෝෂණය එන්සයිමීය ජීර්ණයේ කාර්යයන් රසක් සිද්ධ කරනවා ඒ නිසා මේ කුඩා අන්ත්‍රයේ මේ වගේ නාලාකාර මෙච්චර ප්‍රමාණයක මේ ටික පැතිරී තියෙන මේ ටික අර බඩේ තියෙද්දි මේක එකට මේද පටක වලින් බැඳිලා තියෙන්නේ ඊට පස්සේ දරුවෝ මෙන්න මේ කුඩා අන්ත්‍රයේ කෙළවර ඔයාලට බලා ගන්න පුළුවන් ද කුඩා අන්ත්‍රයේ කෙළවර තියෙනවා මහා අන්ත්‍රයේ ආරම්භ වෙන තැන උඩාන්ත්‍රයේ කෙළවර මහාන්ත්‍රයේ ආරම්භ වන තැන මෙන්න මේ වගේ අර අපේ උණ්ඩුකයට සමාන ආන්ත්‍රික අන්දාශ යුගලක් තියෙනවා මේ තියෙන්නේ ඇයි මේ අන්දාශ කියන්නේ ආන්ත්‍රික අන්දාශ කියන්නේ මේකේ එක කෙළවරක් මේ මහාන්ත්‍රයට විවෘත වෙනවා අනෙක් කෙළවර මේ ඒක කෙළවර වැහිලා තියෙන ඒක නිසා වැහිලා තියෙන නිසා අපි මේකට අන්දාශ කියලා කියනවා එහෙනම් ජීර්ණයේදී ශුද්ධ ජීවි ජීර්ණයට සුළු වශයෙන් දායක වන ශුද්ධ ජීවීන් මේ ආන්ත්‍රික අන්දාශවල ඉන්නවා ඊළඟට මේ අන්දාශ පටන් ගන්න මෙන්න මෙතනින් තමයි මේ කුඩා අන්ත්‍රය වෙලා ඊට පස්සේ තමයි මහා අන්ත්‍රය මහා අන්ත්‍රය කියන්නේ එතරම් දිග නෑ කෙටි නාලාකාර ව්‍යුහයක් සාමාන්‍යයෙන් කුකුලාගේ මහා අන්ත්‍රයේ කෙළවර ජම්බාලිය කියන පොදු විවරයක් මුත්‍රාමාර්ගයේ ගුදමාර්ගයේ සහ ප්‍රජනක කියන පොදු විවරයකින් තමයි බාහිරයට විවෘත වෙන්නේ බාහිරයට විවෘත වෙන්නේ එහෙනම් දරුවනේ ඔයාලට පැහැදිලිව ආය මේ රූප සටහනක් එක්ක අධ්‍යයනය කිරීමේදී මෙන්න මේ විදිහට පැහැදිලිව මෙන්න මේ වගේ රූප සටහන් ඔයාලා දකිනවා මෙන්න මෙහෙම තමයි ඇත්තටම ගේ ආහාර මාර්ගය පිහිටලා තියෙන්නේ මෙන්න මම කොටස් ටික පැහැදිලිව වෙන විදිහට දැක්කා ඊට අමතරව මොනවද මේ තියෙන්නේ මෙතන තියෙන්නේ මේ මොනවාද මේ පිත්තාශය බලන්න දරුව කොළ පාටයි ඒක කැඩුවොත් එහෙම ඔයාට පේන්න පුළුවන් පිත්තුෂය මම ඕනනම් කඩලා පෙන්නන්නම් මෙන්න මේ බලන්නකෝ ඒක කැඩුවොත් මේකේ පිත පිත යුෂයේ ද්‍රාවණයක් විදිහට කොළපාට මේකේ බලා ගන්න පුළුවන් ඒක අර මස් නිෂ්පාදනයේදී මේක අයින් කරන්න ඕනේ නැත්නම් මේක තිත්තරයි මේක මෙන්න මෙතන තියෙනවා මොකද්ද මෙන්න මේ කොටස මොකද්ද මේක තමයි අක්මාව කියන්නේ අක්මාව මේ කොටස අක්මාව තමයි අපි සාමාන්‍යයෙන් වෙළඳපලේ මේ අවයව අතුරින් මේ වටනය අක්මාව සහ මෙන්න හදවතත් මම ඔයාලට ගෙනාවා කුකුලගේ මේකත් මේ ඔයාලට අඳුරගන්න ප්‍රයෝජනවත් වෙන නිසා මේ හදවත තමයි මේ කොටස අර ආහාරයට ගත හැකි කොටස් ඉදිරිය තියෙනවානේ අභ්‍යන්තර අවයව ඒක නිසා හදවත අක්මාව සහ වටනය තමයි මේ තියෙන්නේ ඔයාලට පැහැදිලිව බලාගන්න මම තියලා තිබ්බා. එහෙනම් දරුවනේ කුකුලාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ජීර්ණ ක්‍රියාවලිය අපිට දැන් කතා කරන්න පුළුවන් ජීර්ණ ක්‍රියාවලියත් ප්‍රධාන වශයෙන් මං කෝ අපි කිව්වා මෙයා සරල ආමාශයකනේ. එතකොට සරල ආමාශයක ජීර්ණය නිසා මෙයාගේ ප්‍රධාන වශයෙන් එන්සයිමීය ජීර්ණයක් සිද්ධ කරන්නේ. මොකද කුකුලා කියන්නේ තා ඉක්මනින් කාලා පැය දෙකක් තුනක් ඇතුළත මෙයාගේ ජීර්ණය අවසන් වෙනවා. ඒක නිසා සරල ආමාශයක සතු කරන කුකුලා දල තන්තු සුළු වශයෙන් නැත්තේ නෑ සුළු වශයෙන් සහ සාන්ද්‍ර ආහාර මත යැපෙන සර්ව භක්ෂක සත්වෙක් ඒක නිසා මෙයාගේ සිද්ධ වෙනවා යාන්ත්‍රික ජීර්ණය රසායනික ජීර්ණය සහ ශුද්ධ ජීවි අතරම රසායනික ජීර්ණය තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ මම දැන් ඔයාලට කියා දුන්නා යාන්ත්‍රික ජීර්ණය සිද්ධ වෙන විදිහ යාන්ත්‍රික ජීර්ණය කොහොමද උනේ කියලා මම බොහොම පැහැදිලිව කියා දුන්නා ඊට අමතරව කුකුලාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී එන්සයිමීය ජීර්ණය තමයි අපිට මේකෙදි ඉතා වැදගත් පූර්වාමාශය ග්‍රහණීය කුඩා අන්ත්‍රය ගොජුර වටනය උණ්ඩුකය ඒ වගේ සියලුම අවයවයන් වල මේ ජීර්ණ ක්‍රියාවලිය හා සම්බන්ධ කාර්යයන් සිද්ධ වෙනවා විශේෂයෙන් ග්‍රහණීය සහ කුඩා අන්ත්‍රය තමයි වැඩිපුරම එන්සයිමීය ජීර්ණය සඳහා දායක වෙන්නේ ඊට අමතරව වටනය යාන්ත්‍රික ජීර්ණයට දායක වෙනවා කියලා මම පැහැදිලි කරා ඊට අමතරව උණ්ඩුකය
උණ්ඩුක යර්මාංකේ උණ්ඩුකේ හෙවත් ආන්තරික අන්දාශ කියලා පැහැදිලි කළේ ඒ අන්දාශවල තියෙනවා ශුද්ධ ජීවී ජීර්ණය සඳහා යම් තරමක් දායක වෙන එන්සයිම තියෙනවා සහ ශුද්ධ ජීවීන් වාසය කරනවා ඒ ආන්තරික අන්දාශවල එහෙනම් දරුවනේ ඔයාලා මේ කොටසේ මේ නිපුණතා මට්ටම යටතේ බොහොම පැහැදිලිව අධ්‍යයනය කළා ගවයාගේ සහ කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිවල ව්‍යුහය ඒ වගේම ගවයාගේ සහ කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිවල ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කළා ඇත්තනම සජීවී නිදර්ශක ඇසුරින් ඔයාලට පැහැදිලි කළා ඒක නිසා අපි බලමු මේ කොටස දාලා පොඩි ක්‍රියාකාරකම් කිහිපයක් මේ වලට දාලා තියෙන්නේ මං හිතන්නේ බොහොම වැදගත් ගවයාගේ හා කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිවල රූප සටහන් නැඳ කොටස් නම් කරන්න සුලභ ප්‍රශ්නයක්. ඔය කොටස් නම් කළා විතරක් නෙමෙයි රචනා ප්‍රශ්නවලදී ඔය ව්‍යුහය විස්තර කිරීමත් එනවා. බොහෝ අවුරුදුවල පසුගිය අවුරුදුවල මේ ප්‍රශ්නේ වාලා බලන් විමසලා රූප සටහන් නැඳලා කොටස් නම් කළා ඒකේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ ඔයාලට විස්තර ලියන්න ඇවිල්ලා තියෙනවා ඊට අමතරව ගවයාගේ හා කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහ සංසන්දනය කිරීම ගොඩාක් ව්‍යුහාත්මක වෙනස්කම් අපි කතා කළා මොකද ප්‍රධානම වෙනස තමයි ගවයාගේ සංකීර්ණ ආමාශයක් තියෙනවා මෙයාගේ සරල ආමාශයක් එතනින් ගවයාගේ තව තියෙන ව්‍යුහාත්මක ප්‍රධාන කොටස් හතරකින් සමන්විත සංකීර්ණ ආමාශය මෙයාලගේ තියෙන සරල ආමාශය විතරයි ඊට අමතරව ඉන්සයිම ශ්‍රාවයේ එක් එක් අවයවවල මොනවාද තියෙන ව්‍යුහාත්මක වෙනස්කම් ඒ වගේ අපිට සංසන්දනාත්මක විදිහට මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් ඊට අමතරව ගවයාගේ හා කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිවල ක්‍රියාකාරීත්වය පුතේ උතන දෙවන ක්‍රියාකාරකම සහ තුන්වෙනි ක්‍රියාකාරකමේ පැහැදිලි වෙනසක් තියෙනවා දෙවන ක්‍රියාකාරකමේ අහලා තියෙන්නේ ව්‍යුහාත්මක වෙනස්කම් මොනවද මේ ව්‍යුහයේ තියෙන වෙනස්කම් නමුත් තුන්වෙනි එකේ තියෙනවා ජීර්ණ ක්‍රියාවලියේදී මොනවාද සිද්ධ වෙන වෙනස්කම් කියලා සංසන්දනාත්මක කතා කරන මේ ප්‍රශ්න දෙක බොහොම පැහැදිලිව වෙනස්කම් අඳුරාගෙන තමයි උත්තර දෙන්න ඕනේ අපි ව්‍යුහාත්මක කියනකොට ව්‍යුහය පිළිබඳව ඒ වගේම ක්‍රියාකාරීත්වය කියනකොට ඒ ආහාර ජීර්ණ ක්‍රියාවලියත් එක්ක එන්සයිම සම්බන්ධ කරලා ක්‍රියාකාරීත්වය පිළිබඳ තමයි ඔයාලා කතා කරන්න ඕනේ එහෙනම් දරුවනේ අද මේ නිපුණතා මට්ටමින් ඔයාලා ගොඩක් දැනුමක් ලබා ගත්ත කියලා අපි විශ්වාස කරනවා ඒ නිසා අපි නැවතත් මේ වගේ රසවත් කොටසකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් ආයුබෝවන්